අයිබෝන් හැමෝටම ඔන්න ඔයාලා ගොඩක් ආසාවෙන් හිටිය ආවයාව සත්තු පිළිබඳ වීඩියෝ මාලාවක් අද ඉඳලා අරන් එනවා. ඔයාලා ගොඩක් ආසාවෙන් මේක නාවබයි කියලා හිතනවා. මොකද ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා, ගංකුකුල්ල හදනවා වගේ. ආවයාව හදන්නේ කොහොමද, එයාලා වෙනස් වෙන්නේ කොහොමද? ඉතින් දිගටම ඇඳලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක. ඉතින් මුලින්ම ඉල්ලීමක් තියෙනවා, මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා අනිත් අයට බලන්න, මේක share කරන්න. අනිත් අයටත් මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද මම මගේ වීඩියෝ එකෙන් තැන් දෙකකට යනවා. මෙයාලා සතු පිළිබඳ වීඩියෝ එකක් ගේන්න. ඉතින් මේ පළවෙනි තැන. ඉතින් ඔයාලට පේනවා මේ කූඩුව. ඒක ලොකු කූඩුවක් නෙමෙයි, අඩි 10ක් දිග, අඩි 8ක් පළල කූඩුවක්. හැබැයි ගොඩක් ආරක්ෂිතව හදලා තියෙනවා. මේකේ සතු 50ක් ඉන්නවා. ඔයාලට පේනවා හොඳ නිරෝගී සත්තු, හොඳ පුෂ්ටිමත් පැහැදිලා ඉන්නවා. ඒ වගේම ඔයාලට පේනවා වටේටම කුකුල් දැල ගහලා තියෙනවා, උඩටත් කුකුල් දැල ගහලා තියෙනවා. ඉතින් උඩින් කිසිම සතෙකුට එන්න බෑ වහලෙන්ව. ඉතින් අපි යමු ඇතුළට බලන්න කොහොමද කියලා. මේ ඉන්නේ හොඳ පිරිපුන් නිරෝගී සත්තු. ඔයාලට පේනවා මෙයාලට දැන් සති 8ක් වෙනවා. මල්ලි මේ දාන කෑමකේ නම් නම් මොනවද? පැටව කෑමනේ. කෑම දාපුව ගමන් කෑම කන්න ළඟට එනවා. ඔයාලට පේනවා මේක. මම ඔයාලට මේ පිළිබඳ සම්පූර්ණ වීඩියෝ එකක් එකම වීඩියෝ එකකින් කියන්න බෑ. මම වීඩියෝ කිහිපයකින් මේ ආලය සත්තු පිළිබඳ වීඩියෝ මාලාවක් මම කියන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණම මෙයාලට කෑම දෙන විදිහ ඉඳලා, මෙයාලට බෙහෙත් දෙන විදිහ ඉඳලා, මේ හැමදේම ඉදිරි වීඩියෝ වලින් මම ඔයාලට අරන් එනවා. රයිට්, දැන් ඔයාලට පේනවා මෙයාලා මේ කෑම කනවා. මෙතන ඉන්නවා සත්තු 50ක්, කිකිලියෝ 50ක්. දැන් මාස දෙකකට කිට්ටු සත්තු මේ. අපි බලමු හරියට මෙයාලා එවයිස කොහොමද කියලා. මේකේ අයිතිකාර මහත්තයන් අහලා. ඉතින් ඔයාලට පේනවා මේ ඉතාමත් සවල විදිහට හදපු කූඩුව. මේ ඔයාලට පේනවා මේ උඩටත් දැල ගහලා තියෙනවා. ඔයාලට පේනවා උඩටත් දැල ගහලා තියෙනවා. ඊට උඩින් තහඩු ගහලා තියෙනවා. කණු හතරක් දාලා තමත් ආරක්ෂිතයි කූඩු. මේ කෑම භාජන දෙකක් තියෙනවා, වතුර භාජන දෙකක් තියෙනවා. මෙයාලා තව ලොකු වෙන ලොකු වෙන තව මේ වතුර භාජන ප්‍රමාණය වැඩි, ලොකු වතුර භාජන තියන්න ඕන. ඉතින් හොඳ නිරෝගීමත් සත්තු ටිකක් ඉන්නවා. මේ රතු බිත්තර දාන ආවයියා කිකිලි පැටව. ඉතින් මේ තියෙන්නේ මං කිව්ව අනිත් කූඩුව. මෙතනත් ඔයාලට මේ පේනවා මේ කූඩුව එහෙම හදලා තියෙන විදිය. අපි යමු මේ කූඩුව ගැන කතා කරන්න. ඉතින් ඔයාලට මේ පේනවා මේ කූඩුවේ ඉදිරිපස. කූඩුවේ දොළ හදලා තියෙන්නේ දැල් වලින්මයි. එහෙම ලෑලි ගහලත් නැහැ. ඉතින් ඒකත් හැම පැත්තෙම වාතාශ්‍රය කූඩුව ඇතුළට එන්න ගොඩක් පහසු වෙනවා ඒක. මේ ඉන්නේ සත්තු. ඉතින් මේ වීඩියෝ මාලාවේ අද පොඩි හැඳින්වීමක් විතරයි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. එක වීඩියෝ එකේ මේ සම්පූර්ණ ගැන විස්තර ගේන්න බෑ. ඊළඟ වීඩියෝ වලදී මම මෙයාලා ගැන සම්පූර්ණ විස්තර ඔයාලට අරගෙන එනවා. අයිබෝන් සුබ දවසක්. ඉතින් අදත් ඉන්නවා ආවයියා සතු ටිකක්. මේ ඉන්නේ මේ කුඩුවේ මේක කරන ගොවිපලේ අයිතිකාර මහත්මයා. ඉතින් අපි පොඩ්ඩක් විස්තරයක් අහමු. මේක දැන් වයස කීයද, මෙයාලට දෙන කෑම කොහොමද, ඔයාලට පේනවා මේ කුඩුව ආරක්ෂිත හදලා දෙන කුඩුව, මේ කුඩුව හැදුවේ කොහොමද, මේක දිගපළල, ඒ වගේ අපි විස්තරයක් අහගමු. මම අපිට කියන්නකෝ දැන් මේ සත්තුන්ට වයස කීයද කියලා. දැන් සති 8යි. සති 8යි. ඒ කියන්නේ මාස දෙකක් වෙනවනේ. ඔව්. මේක අර කුකුළුන්ගේ ගණන් හදන්නේ සති වලින්. හා හා හා. සති විදිහට. සති විදිහට හදන්න නේද? විදිහට තමයි හදන්නේ. එතකොට බිත්තර දාන්නේ සති කීයෙන්ද පටන් ගන්න? බිත්තර දාන්න සති 18 ඉස්සේ එනකොට පටන් ගන්න. පටන් ගන්නවා නේ. එතනම දැන් දෙන කෑම එක මොකද්ද? දැන් ඉස්සල්ලා දෙනවා මේ පොඩි කෑම. රටව කෑම. රටව කෑම. ඔව්. ඊට පස්සේ මේ වැඩේ වැඩේ නේ. එතකොට දැන් මෙයාලට දෙන්නේ පැටව කැමකද? වැඩේන කැමක. දැන් වැඩේන කැමක නේ. ඔව්. දෙකම කවලම් කරලා දෙනවද නැත්නම්? නැහැ, අර අවසානයේදී ලොකු එකට පුරුදු කරන්ද දෙක පොඩ්ඩක් දාලා හතරක් කලවම් කරනවා. එතන පැටව කැමක මාසයක් දුන්නා නේ. මාස කහමාරක කමගේ දුන්නා පැටව කැමක නේ. දෙකක් විතර. එතනවා මේ කූඩුව අඩිය කොන්ක්‍රීට් කළාද තියෙන්නේ? ඔව්, අඩිය කොන්ක්‍රීට් කළාද. අඩිය කොන්ක්‍රීට් කළා නේ. එතකොට වටේට මේ අඩිය කහමාරක විතර බිත්තියක් තියෙනවා නේ. කහමාරක් මේක මට එහෙනම් කීවේ නම් අඩියක් තිබ්බත් ඇති කියලා. ඇති කියලා. මම මේක ටිකක් උස්සන්න කියලා හිතාගෙන මේ තමයි මෙහෙම කරේ. ඒ වුණාට ඉතින් පස්සේ ආ මහත්තුරු කිව්වා කමන්නේ නැහැ නේද?
වටේටම දැල් ගහලා උඩත් ගහලා උඩටත් තියෙනවා. දැල් ගහලා තියෙනවා නේද සිවිලි වගේ. දැන් අර මේ කලබද්දෙකුටවත් ඒ වගේ සතෙකුට එන්න බෑ. එන්න බෑ නේද? එතකොට මේකට 10ය දාලා තියෙනවා. එතකොට කෑම් භාජන දෙකක් තියලා තියෙනවා නේද? වතුර භාජන තුන දෙකක් තියලා තියෙනවා. ඒක මානසාරනේ මේක දවසට කීපාවක් විතර කෑම දානවද? දවසට මේ දැනට දාන්න තියෙන්නේ අද වෙනකොට දාන්න ඕන කිලෝ 2ක්ම. ආ සත්තු මෙතන කී දෙනෙක් ඉන්නවද සත්තු? සත්තු 50යි. සත්තු 50ට කිලෝ 2ක්ම. ඒ කියන්නේ ග්‍රෑම් 55ක් 56ක් තමයි සතෙකුට වැටෙන්නේ. එක සතෙකුට. ඔව්. ආ හා ඒක වැදගත් දෙයක්. ඔව් උදේම දැම්මත් දෙපාරකට දැම්මත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. එක සතෙකුට ග්‍රෑම් 55යි ඒක එකවැලම දැම්ම හෝ තුන් පාරකට දැම්මත් ඔව් ගෑම් 55ක් වැටෙන විදිහට මේ සත්තු 50ට දෙන්න ඕන. ගෑම් 55 ගානේ 5කට වැඩි කළාම කිලෝ 2ක්මාරක් වෙනවා. ඔව්. ඒතර ඒක දවසට දාන. ඒතර ඒක ඊළඟ සතිය වෙද්දි වැඩි වෙනවා. වැඩි දවසෙන් දවස වැඩි වෙනවා. දවසින් දවස වැඩි වෙනවා. ඔව්. දවසින් දවස කොහොමද වැඩි වෙන්නේ? ඒ කියන්නේ ග්‍රෑම් ගාන කීයද? තියෙනවා පොතේ. ආ පොතක් තියෙනවා නේ. ආ ඒකේ ඒ කියන්නේ දවසින් දවස ග්‍රෑම් ගාන වැඩි වෙවි. ඔව්. සති 20ක් යද්දි. එතකොට සති 20ක් යද්දි සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 110ක් වගේ තියෙනවා. එක්කෙනෙකුට වැටෙනවා ඒතර නේද? ඔව්. හරි හරි. එතකොට මේ දැන් ඔය විතර දානකොට සිප්පි කටු එහෙම දෙන්න තියෙනවා. හා හා. ඒ වගේ තව තියෙනවා. සිප්පි කටු තියෙනවා නේ. ඔව් ඔව්. ඒ කියන්නේ විතර දාන්න පටන් ගත්තා ඊට පස්සේ නේද? කැල්සියම් ඌණතාවයට. ඔව් ඔව්. හරි හරි. දැනට මාමගා මේ 50ක් තමයි ඉන්නේ ඉස්ලාම් හදන්නේ නේද? ඔව් මේක මහවැලියෙන් දුන්නා. හා හා හා. අංජල් දුන්නා නේද? ඒ කැමත් දෙනවා. දෙනවා කොහේ නේ? හා හා. ඉතින් ඔයාලට පේන යාළුවනේ මේක තමත් හොඳට මේක කරගෙන යනවා. තමන් මාස දෙකක් වෙනවා මේ සත්තුන්ට. ඔයාලට පේනවා හොඳට නියෝගීව හැදිලා ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා මේ විදිහට ඔයාලටත් කූඩුවක් ඉතාමත්ම ආරක්ෂිතව සරල විදිහට ඔයාලට වෙනවා මේ ලී කණු දාලා තියෙනවා. ඔයාලට පුළුවන් නම් මේක කොන්ක්‍රීට් කණු දාගන්නත් පුළුවන්. ගඩොලෙන් මුඩර බඳින්නත් ඕනනම් පුළුවන්. ඉතින් හරි නියෝජිත විදිහට මේ කූඩු හදලා තියෙනවා. මම මේ වීඩියෝ එක පෙන්නන්න ඔයාලට මේකෙන් පොඩි අදහසක් ගන්න. මේ ඉන්නේ වතු බිත්තර දාන ආරයල් කිකිලි පැටව මාස දෙකක් වෙච්ච. එහෙනම් මමට ගොඩක් ස්තුතියි අපිට මේ විස්තර ටික කිව්වට. එහෙනම් මගේ වීඩියෝ එක මම සමු ගන්නවා. ඊළඟ දවසෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමුමු. සුබ දවසක් සිළු දෙනාට.